කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය. Thank you.
කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය. නමෝ බුද්ධාය. අපේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. දෙව්ලොව දෙවියන්ටත් බඹලොව බඹුන්ටත් නාලුව නාගයින්ට සේම මනුලොව මිනිසුන්ටත් වන්දනාමාන කරන්නට අති උත්තම පූජනීය වස්තුවක් තවමත් විරාජමානව වැඩ සිටිනවා. ඒ අපේ බුදුරජාණන් වහන්සේගෙත් රාතන් වහන්සේලාගෙත් ධාතුන් වහන්සේලා. දෙව්ලොව නාලුව බඹලොවත් නැති සම්පූජනීය වස්තුවක් තවමත් මනුලොව පමණක් තැන්පත්ව තිබෙනවා. මනුලොව පමණක් උපදින කෙනෙකුට මහාසාර පෙරපින් ඇති කෙනෙකුට පමණක් දැරිය හැකි ඒ පූජනීය වස්තුව වනාහි අරහත් ධජය. ඒ අරහත් ධජය මේ මනුලොව අතුරුදන් වන්නේ යම් දිනකද එදිනට ශාසනයේ අතුරුදන් වීමත් නොවැළැක්විය හැකියි. අරහත් ධජය වසරකට වතාවක් පමණක් කෙනෙකුට දැකිය හැකි, අත්විඳිය හැකි සහ සම්බන්ධ විය හැකි උතුම් චීවර පූජාව, කඨින මහා චීවර පූජාව. මනුලොව පැවැත්වෙන මහා අනර්ග වූ උත්තුංග වූ පූජාව, චීවර පූජාව, කඨින පින්කම. අපි පොල්ගහවෙල මහමුණා භාවනා සපී අද මේ ධර්මශාලාවේ සූදානම් වෙන්නේ ඒ උතුම් කඨින පූජාවට පූර්ව සිදුවන පිරිත් සජ්ජායනීට සහභාගි වෙන්නට. මේ මහා කඨින පින්කමේ සමස්ත දායකත්වය සේම ශ්‍රද්ධා රූපවාහිනිය මේ විකාශනය කොට අනර්ඝ වූ ධර්මදානයක් දෙන්නට පින තිබුණේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපතිතුමාට. දයාවංශ ජයකොඩි සහ සමාගමේ ගරු අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මෙතිතුමා, පින්වත් වෙරෝනිකා දමයන්ති ජයකොඩි මෙතිනිය සහ පවුලේ පිරිස ධර්මදානී සමග මහා කඨින පින්කමට දායකත්වය දරනවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉතාම අනුකම්පාවෙන් මේ කටයුත්ත සංවිධානයට අනුශාසනා කළේ, සේම අනුශාසනාවට වැඩම කළේ. ඉතාම ගෞරවයෙන් වන්දනා කරලා අපි ලොකු ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි,
මේ අනුශාසනාවට වේලාවයි. සාදු සාදු සාදු. මේ මණ්ඩපේට වැඩමුකට වදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, අපි සියලු දෙනා පළමුව තෙරුවන් සරණේ පිහිටා තුනුරුවන් වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ. තරං පුඤ්ඤක්ඛෙත්ත
තං ලෝකසති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අක්කා පත්තෝ සබ්බඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහබෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධිරාජානමත්තුතේ ඝනසාරප්පදිත්තේන දීපේන තමධන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝ නොදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහෙ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම්මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශභාවන්ති සාදු සාදු සාදු. දැන් ඊළඟට තියෙන්නේ මේ පිරිතට ආරාධනා කිරීම. පින්වත්නි, අද දවසේ මේ මහා පිරිත් පින්කම සිදු කරන්ට යෙදුනේ මේ වසරේ සිද්ධ වෙන කඨින මහා පින්කම වෙනුවෙන්. ඒ හෙට දවසේ තමයි කඨින පින්කම සිදුවන්නේ. හෙට දවසේ දයාවංශ ජයකුටි මැතිතුමාගේ නිවසේ සිට කොළඹ මර්ධානි රිය පෙරහැරකින් පාන්දර වෙද්දී මේ භූමියට කඨින චීවරයන් තවසේ චිවුරුත් වැඩමවීමේ පින්කම සිදුවෙනවා. තේට පෙරාතුව සිදුවෙන ආශිර්වාදාත්මක පින්කම තමයි අද මේ සිද්ධ වෙන මහපිරි සජ්ජායනාව. පින්වතුනි, අපට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දුර්ලභම දෙයක් තමයි අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යනවා කියන කරුණ. ඇයි අපි ඒකට අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ? කියන්නන් වාලේ
තෙරුවන් සරණ යාමකුත් තියෙන නිසා. දැන් අපි ඉස්කෝලේ යද්දිත් පොඩි කාලේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා අපිත් කියනවා. ඊළඟට යම පටන් ගන්න කලිනුත් කියනවා. හැබැයි අපි චාරිත්‍රයක් වශයෙන් කිව්වා මිසක් අවබෝධයකින් කළේ නැහැ. පිරිත් කීමත් ඒ වගේ. අවබෝධයකින් පිරිත් සජ්ජායනා කිරීමයි චාරිත්‍රයක් වශයෙන් කරන එකයි අතර වෙනසක් තියෙනවා. අවබෝධයෙන් යුක්තව තෙරුවන් සරණ යන්න නම් ඒ කෙනාට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා යන මේ ගුණයන්ගෙන් යුක්ත වූ ශාස්ත්‍රුන් වහන්සේව සරණ යන්නේ කියන කාරණේ දැනගෙන තියෙන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේ ගුණයන්ගෙන් යුක්ත උත්තමයාව තමයි අපි සරණ යන්නේ කියලා. ඒක දැන නොසිටියොත් බුද්ධං කියන වචනේ දැන් බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං කියන වචනේ හරියට තේරුම් ගන්න නැතුව අපි බුද්ධං කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒක තේරුම් ගන්න නැතුව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යනවා. එහෙම කතා මේ මිනිස්සු අතර කියවෙනවා. ඇයි හේතුව සරණ යනවා කියන එකේ අර්ථය දන්නේ නිසා. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මයේ. ඒ ධර්මයේ ගුණ කියනවා සුවාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත වූ ධර්මයේ තමයි සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යන්නේ සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට. මුද අපිට ඇහිලා තියෙන සමහරු සංඝං සරණං ගච්ඡාමි කියලා තෝරනවා අපි පිළිවෙලකට හිටපන් කියන අර්ථින් සංඝයකට හිටපන් කියන. ඔන්න ඒ අර්ථය අරගෙන කියනවා සංඝං සරණං ගච්ඡාමි කියන්නේ පිළිවෙලකට ඉන්න කියලයි. වැරදි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සුපටිපන්න, උජිපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුණීය, පාහුණීය, දක්ඛිනීය, අංජලිකරණී කියන ගුණයන් යුක්ත සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක සංඝරෝණේ. එතකොට ඒ වගේ අර්ථය දැනගත්තොත් තමන් මේ සරණ අර්ථය ගන්න පුළුවන්. එහෙම නැත්නම් සරණ කියන එක ලේසියෙන් පිටන්නේ නැහැ. සරණ මනාකොට පිටියොත් සුගති යනවා කියලා තියෙනවා. මරුණට පස්සෙය සරණේ මනාකොට පිටීම හේතුවෙන් සුගති යනවා කියලා තියෙනවා. නමුත් අපට තේරෙනවා මේ මිනිස්සු මැරිලා යන්නේ සුගතිය නෙමෙයි. එහෙනම් මනාකොට සරණේ පිහිටගන්න බැරි වෙලා. පිරිත් කීමත් ඒ වගේ තමයි. පිරිත හරියට මාදුන ගත්තේ නැත්නම් පිරිතේ වටිනාකම තියෙන්නේ පිරිත් කියන තාලේ නෙවෙයි. පිරිතේ වටිනාකම තියෙන්නේ පිරිතේ තියෙන අර්ථය දැනගෙන මේ පිරිත්වල තියෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සත්‍යානුභවයයි කියලා හරියට තේරුම් ගන්න ඕනේ. මොකද අපිට සමහර අවස්ථාවකදී අහන්න ලැබෙනවා මම පිරිත් අනුශාසන වල අපි අහලා තියෙනවා වැරදි විස්තර. කියනවා මේ පිරිත් හරියට ඝන පිහිටවල තියෙන්නේ. ඒ ඝන පිහිට හරියට උච්චාරණය වෙන්න ඕනේ. පිරිත් කියන්නේ එහෙම එකක් නෙමෙයි. පිරිත කියන්නේ මන්ත්‍රයක් නෙවෙයි. මන්ත්‍රයට නම් ඝනෙ පිහිටන්න ඕනේ.
මන්තර හදලා තියෙන්නේ ඝන ශාස්ත්‍රයට. පිරිති තියෙන්නේ ඝන ශාස්ත්‍රය නෙමෙයි. ඒක තේරෙන්නේ පිරිති ආර්ථි බලද්දි. පිරිති තියෙන්නේ සත්‍ය. මොකද පිරිත අපි සජ්ජායනා කරලා අවසන් වෙනකොට කියන්නේ මේ ඝනපීඨීමේ බලෙන් සෙත් වේවා කියලාද, මේ සත්‍ය අනුභවයෙන් සෙත් වේවා කියලාද? සත්‍ය අනුභවයෙන් සෙත් වේවා. පිරිතේ තියෙන්නේ අක්ෂර ඝනපීඨීම නෙමෙයි, බුදුරජාණන් වහන්සේ මන්ත්‍රකාරී නෙමෙයි, උන්වහන්සේ සත්‍ය අවබෝධ කරපු උත්තමයා. බුදුරජාණන් වහන්සේ නමක් තියෙනවා සච්ච නාම. සත්‍යේ වනාහි බුදුරජහුය. එහෙනම් බුද්ධානුභාවයේ තියෙන අර ඒ සත්‍යයත් එක්ක මිසක් මන්ත්‍රයක් නෙමෙයි. ඉන්දියානු සමාජය තුළ ගොඩාක් ඒ බ්‍රාහ්මණ මිනිස්සු වේද, බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් බ්‍රාහ්මණ මිනිස්සුන්ගේ තිබිච්ච ග්‍රන්ථය මොකද්ද? වේද. වේදවල තියෙන මොනවද? මන්ත්‍ර. සමහර අවස්ථාවලදී බ්‍රාහ්මණයෝ ඇවිල්ලා අහනවා, පිරිස් සජ්ජායනා කරන ඇහිලා හාමුදුරුවන්ගෙන් අහනවා, මොනවද මේ මන්ත්‍ර? එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා මේ බුද්ධ මන්ත්‍ර. ඇයි? ඒගොල්ලන්ට තේරෙන විදිහට උත්තර දීම. අපි මේ පිරිත් වලට මන්ත්‍ර කියන්න අවශ්‍ය නැහැ. ඇයි? හේතුව අපිට අපේ මිහිඳු මහරහතන් වහන්සේ හරියටම උගන්වලා තියෙනවා. පිරිත කියලා කියන්නේ අපිට ආශිර්වාදයේ සලසන දේ. පිරිත කියන වචනේ තේරුම අපිට ආශිර්වාදයේ සලසන දේ. අපිට ආශිර්වාදයකින් තුන් පැත්තකින් ආරක්ෂා වෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළ තේරෙනවා, පිරිත් වලින් දුක් බය රෝග කියන තුනින්ම අපි බේරෙනවා. දැන් අපි කල්පනා කරමු බුද්ධ කාලේ විශාලා මහනුවර විශාල තුම්බියක් හටගත්තනේ, දුර්භික්ෂ බයක් හටගත්තා. වැස්ස නැතුව ගිහිල්ලා කුඹුරු මැරිලා මිනිසුන්ට කන්ට බොන්ට නැතුව බොහෝම දුකට පත් වුණා. දුර්භික්ෂ බයක් හටගත්තා. ඒ දුර්භික්ෂ බයත් එක්කම ආවා රෝග බය. මිනිස්සු ලෙඩ වෙන්න ගත්තා, මිනිස්සු මැරෙන්න ගත්තා. ඒ මැරෙන්න ගත්තු මරණ වැඩි නිසා ඒකම ආවා අමනුෂ්‍ය බය. එතකොට දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය කියන ත්‍රිවිධ බයකින් දුක් වින්දා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සිටිද්දී විශාල මහනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි රජගහනුවර, රජගහනුවර ඉඳලා විශාලාවට තියෙන්නේ කිලෝමීටර් 50යි. ගඟෙන් එතර වුණාට පස්සේ විශාල මහනුවර නගරෙට තියෙන්නේ කිලෝමීටර් 30යි. කිලෝමීටර් 80යි දුර. ඒක රජගහනුවර ඉඳලා ගංගානම් ගඟ ළඟට කිලෝමීටර් 50යි. ගංගානම් ගඟේ ඉඳලා විශාල මහනුවරට කිලෝමීටර් 30යි. මේ ළඟ දුර්භික්ෂය ඇවිල්ලා, රෝග බිය ඇවිල්ලා, අමනුස බිය ඇවිල්ලා කර කියා ගන්න දෙයක් නැහැ. අන්තිමට ලිච්ඡවි රජදරුවෝ බිම්බිසාර රජුවන්ගෙන් ඉල්ලා හිටියා, රජතුමනි අපිට බුදුරජාණන් වහන්සේ වඩම්මල දෙන්න, වෙන අපිට විසඳුමක් නැහැ කියලා. ඊට පස්සේ රජුරෝ යදුනක් යදුනක් ගහන්නේ රජගහන වරින්දල කංගානම් ගඟ ළඟට යදුන් 5යි. යදුනක් ගානේ සැරසිලි කරලා වැඩහින්න සලස්සලා යදුනකට කිලෝමීටර් 10යි සලස්සලා බුදුරජාන් වහන්සේ වඩම්මන් ගියා සංඝ පිරිසත් සමග බිම්බිසාර රජුරු. ඊට පස්සේ එතන ඉඳලා ගංගානම් ගඟේ උත්සවාකාරයෙන් වඩම්මගෙන ගියා. එතන ඉඳලා කිලෝමීටර් 3යි ලිච්ඡවි රජදරුවත් වඩම්මන්. බුදුරජාන් වහන්සේ ගංගානම් ගඟෙන් එගොඩ වෙලා වඩිනකටම වැස්ස පටන් ගත්තා. දුර්භික්ෂ නැතුණා ඔක්කොම ගහගෙන ගියා.
තැන් තැන්වල තිබිච්ච මලකුණු ඔක්කොම ගහගෙන ගියා. ලෙඩ සනීප වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පාත්‍රයට පැන් අරගෙන අනපිරිත වදාලා රතන සූත්‍රේ අපගේ ආනන්දයන් වහන්සේට දුන්න ආනන්දේ මේ රතන සූත්‍රයෙන් පිරිත් කිය කියා පැන් ගහන්න කියලා. බුද්ධ පාත්‍රයට පැන් අරගෙන ආනන්දයන් වහන්සේ රතන සූත්‍රයෙන් පිරිත් කිය කියා පැන් ගෙනකොට අමනුෂ්‍යෝ බිත්ති පෙරලගෙන දිව්වා කියනවා. ඇඟිලා හිටපු අමනුෂ්‍යෝ සම්පූර්ණ රට සුවපත් වුණා. ඒ රතන සූත්‍රයේ කෝටියක් සක්වල ආඥාපති රූපිකක්. කෝටියක් සක්වල ආඥාපති රූපිකක්. පුදුමාකාර බල සම්පන්න මහානුභාව සම්පන්න එකක්. අණවින බන්ධනවල බලේ නැසන එකක්. ඒ නිසා මේ රතන සූත්‍රයේ මහානුභාව සම්පන්න පිරිතක්. එතකොට මේ රතන සූත්‍රයේ කවුරු හරි කෙනෙක් සජ්ජායනා කළා අර්ථ දැනගෙන සජ්ජායනා කරලා සෙත් පෙතුවොත් මේ සත්‍යානුභවයෙන් සෙත්තේවා කියලා. ඒ වැඩ කරන්නේ කුමක අනුභවයක්ද? සත්‍යානුභවය. ඒ වගේම තමයි කරණීයමෙත සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ 69ක් සංඝයා එක්තරා වනාන්තර ප්‍රදේශයකට වැඩියා. චාරිකා වඩින අතරේ වනාන්තර ප්‍රදේශයකට වැඩියා. ඒ වනාන්තරයේ හරි රමණීය වනයක්. ස්වාමීන් වහන්සේලා මොකද කළේ? ගමට පිඬුසිඟා වැඩියා. වැඩලා දවල් කාලේ වනාන්තරයට ගියාම හරි සීත්කලු රමණීය වනේ. සංඝපිරිස කතා වුණා මේ වනේ හරි රම්‍යයි සීත්කලුයි. ඒ නිසා මේ බස් කාලේ අපි මෙහි ගත කරමු කියලා. එතකොට ඒ සංඝයා දන්නේ නැ මේ වනාන්තරේ වෘක්ෂ දේවතාව පිරීලා ඉන්න වනයක්. එතකොට මේ සංඝයා වනාන්තරේ වැඩියයි විතරයි රුක් දේවතාව ඔක්කොම ගස් වලින් බිමට බැස්සා. සංඝයාගේ සීල තේජසින් ඉන්න බෑ. අපි අහලා තියෙන සමහර අවස්ථාවදී මේ ඒ වගේ සීලවන්ත සංගරුවණක් වඩිද්දී රුක් දේවතාව බැස්සේ නැත්තම් ගහෙන් වැටෙනවා කියලා. ඉතින් අර සංගරුවණ 69ක් ඒ වනාන්තරේ වැඩම කළා සුවසීතිය අර පිරිස බැහැලා හිටියා බිම. ඒ රුක් දේවරු කතා වුණා මුන්නාන්සලා වඩීවි. ආයි ගමට පින්ඩ පාත් වෙලා චාරිකා වඩින සංඝ පිරිසක් වඩීවි. මෙන් අවශ්‍යදී ආයි ගමට වැඩිය පිරිස ආයි වඩිනවා කැලිට. දැන් ඔන්න රුක් දෙවිවරු කිට්ටු කරන බැලුවා මොකද මේ උන්වහන්සේලා වඩින පාටක් නැද්ද? තේරුණා වස්වසනවා. රුක් දෙවිවරු කතා වුණා හපොයි හපොයි අපිට විච්චදී අපිට මේ වෘක්ෂයන්ගේ ඉන්ට බැරි වෙනවා. අපිට බිමම තමයි ලඟින්න වෙන්නේ මාස 3ක් කියලා සමහර රුක් දෙවිවරු කල්පනා කළා. අපි මුන්නාසෙලාව ඉක්මනින්ම පිටත් කරන්නට අපි උපක්‍රම කරමු. දැන් උන්නේ මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න ගස් යට වාඩි වෙනවා. සද්ද ඇහෙනවා. භයානක සද්ද ඇහෙනවා. පිළිකුල් ගඳ ඇහෙනවා. දැන් බලන්න මේ කාලේ සංඝයාගේ අදිෂ්ඨානය කොහොමද කියලා. මේ කාලේ නම් මට දාලා දුවනවනේ. යාන්තම් සද්දයක් ආපු ගමන් මෙන්න බොලේ මේ අමනුෂ්‍යය ඇවිල්ලා කියලා දමල ගහලා දුවනවා. සංඝයා කතා වුණා අපි වස්වාසපු තැන කරන්න දෙයක් නැහැ. අපි ඉවසගෙන ඉමු. තුන් මාසයක් ඉවසගෙන හිටියා. හරි නින්දක් නැහැ. එතකොට රුක් දෙවිවරුගේ වැඩේ සාර්ථකුනේ නැහැ. ඇයි? රුක් දෙවිවරු කතා වුණේ මේ සංඝපිරිස ස්ථානේ දාලයයි කියලා. සංඝයා දාලා ගියෙත් නැහැ. රුක් දෙවිවරුන්ට බිමම ඉන්ට වුණා. සංඝයාගේ වැඩේ හරි ගියෙත් නැහැ. ඇයි? බණ භාවනා කරගන්න බෑ. හිතට සනසිල්ලන්නේ. බොහොම දුකසී වස් කාලය ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට
පිටක් වුණා. බුදුරජාණන් වහන්සේ දැක්ක සංඝ පිරිස 69ම ඇදිලා ගිහිල්ලා. ඇයි මහණෙනි කියලා ඇහුවා. අනේ ස්වාමීනි හරි දුකසී වාසය කළා. ඇයි දුකසී වාසය කළේ? අනේ ස්වාමීනි අපි පාසුවේ හිතාගෙන වනා ලස්සන වනයේකට ගියා වාස්වැසුවා. වාස්වසල බෙලින්නම් අමනුස්ස විමානයක්. අමනුස්සයන්ගෙන් හරි කරදර වුණා අපිට. හරියට ගඳ ආවා, බඩේ අජීර්ණ ආවා, ශබ්ද බද්ද ආවා, සනසිල්ලි කිසි දෙයක් කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා, නෑ මහණෙනි, ඒ ඔබේ ජය භූමිය. ඒ ඔබේ ජය භූමිය. ඒ හිටියේ බාල වර්ගයේ අමනුෂ්‍යය නොවේ, වෘක්ෂ දේවතාවරු. ඔබ ගිහින් වෘක්ෂ දේවතාවරු පහදවා ගන්නට. වෘක්ෂ දේවතාවරුන්ව පහදවා ගන්නට. ස්වාමීනි කොහොමද පහදවා ගන්නේ? මේ පිරිත කියන්ට. ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා කරණීය මෙත්ත සූත්‍රය. මේ පිරිත සජ්ජායනා කරලා මේ පිරිතේ අර්ථ අරගෙන ඒ අර්ථ මෙනෙහි කර කර මෛත්‍රී භාවනා දියුණු කරලා මෛත්‍රී පාදක විදර්ශනාව වඩන්න. ඔන්න බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නා. සංඝ පිරිස පිටත් වුණාට පස්සේ දෙවිවරු එදා සතුටු වුණා. යාන්තං ඇති තුමාසිකින් මුන්දෙලා පිටත් වෙලා ගියා. දෙවිවරුන්ට සැනසිල්ල ඉන්න හම්බුන්නේ. මේන් ආය අර සංඝයා වඩිනවා. ඊට පස්සේ සංඝයා වනාන්තරයට වැඩලා ඝන සජ්ජායනා කළා. පිරිස එකතු වෙලා සජ්ජායනා කළා. කරණීයමත් කුසලීන යන්තං සන්තම් පදං අභිසමිච්ච සාන්තෝ නිර්වාණ පදේ අවබෝධ කිරීමේ අපේක්ෂාවෙන් වාසය කරන කෙනා මෙහෙම මිසිතින් වාසය කරනවා, නොවැළී වාසය කරනවා, අල්පේච්ච වාසය කරනවා ආදී ගුණ අර අමනුෂ්‍යෝ සියලු දෙනා පැහැදුනා. අනේ අපින් වැරැද්දක් වෙලා මේ උතුම් අදහසකින් ආ පිරිසක් මිසක් අපිව පන්නන්ට ආ පිරිසක් නොවේ. මේ පිරිස භාග්‍යවතුන් වහන්සේගේ සංගරුවණක්. මේ පිරිස මෙසිත වඩනකට අපිට හරි සැපයි, අපිට හරි සනසිල්ලයි. අන්න අර දෙවිවරුන්ට මෛත්‍රිය දැනෙන්න ගත්තා. සංඝයාගේ මෛත්‍රිය දැනෙන්න ගත්තා. දෙවිවරු සුවපත් වුණා. කරණීයමෙත සූත්‍රය අහලා අර්ථ වශයෙන් මෙනෙහි කර කර සංඝයා පිරිත් කීවේ. කොපමණ සුවපත් වුණාද කියන්නේ, ඒ කරණීයමෙත සූත්‍රය සජ්ජහානා කරලා මෛත්‍රී පූර්වක බණ භාවනා කරගෙන යද්දී දෙවරුන්ට මොනතරම් සිසිලක් දැනුණාද කියන්නේ, ඒ දෙවරු සිය කැමැත්තෙන් වෘක්ෂයෙන් බිමට බැහැලා මිදුල අමුදින්න පටන් ගත්තා. සුවඳ හමවන්න පටන් ගත්තා. මල් පතුරන්න පටන් ගත්තා. දායක මිනිස්සුන්ව පෙළඹෙව්වා ප්‍රණීත දම්පියන් පුදන්ට. සුළු කලෙකි සංඝයාගේ සිත සමාධි වුණා, විදර්ශනා වැඩුණා. අර 69ම රහත් ඵලයටපත් වුණා. එතකොට සංඝයා 69ක් රහත් ඵලයටපත් කරන්න හේතු වෙච්ච කර්මස්ථානයක් කරණීයමෙත සූත්‍රයේ. නමුත් අපි පොඩි කාලේ අහලා තියෙනවා සමහර අවවාද ඇහෙනවා, හා කරණීයමෙත සූත්‍රය කියන්ට එපා, යක්වේ විසිනවා. එතකොට මිනිස්සු අපහදින්නේ කොමකටද? බුද්ධ වචනයට, තමන් සරණ ගියපු ධර්මයට අපහැදීම හේතුවෙන් මරණින් මත්තේ දුගති යනවා. ඊට පස්සේ අනිත් අයටත් මේ අවවාද කරනවා, හා පිරිත් කියන්න එපා ගෙදර, ඕක ඔගුලන්ට කරදරයක්, ඕගොල්ලන්ගේ අමනුෂ්‍ය විශ්සේ පීඩාවක් කියලා බුද්ධ වචනයට නිගරු කරනවා. බුද්ධ ඒ කියන්නේ සාරාසංකල්ප කල්ප ලක්ෂයක් පිරුන්දම් පුරලා සම්බුද්ධත්වයට පත්වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේගේ මුවින් පිටවෙච්ච වචනේ ගරහා හෙලා පහත් කොට කතා කරපු ගමන් ඒ අකුසලයෙන් මරණින් මත්තේ දුගතිය යනවා.
ගොඩාංක දුක තියන්නේ ආර්ය පාදවල. දන්නේ නේ අර්ථ? අර්ථ දැනගන්නේ තමයි මහමෙවුනාව තුල අපි පාලි සිංහල පිරිත කියා දුන්නේ. ඊළඟට මංගල සූත්‍රය කල්පනා කරමු. මංගල සූත්‍රය තියෙන්නේ මංගල කරුණු. දෙවියෙක් තමයි ඇවිල්ලා මිනිසුන්ගෙන් ඇහුවේ. දෙවිවරු කල්පනා කළා, දෙවිවරු හරි අනුකම්පා කරනවා මිනිසුන්ට. ඇත්ත දෙවිවරු කල්පනා කළා මේ මිනිස්සු මංගල කරුණු කි කි එක එක දේවල් බලි තමයි හිතන් ඉන්නේ. ගමනක් යන්න මුල්ුණාම කවුරු හරි මොලිච්ච වුණොත් හරි නෑ කියනවා. සතෙක් කෑ ගැහුවොත් හරි නෑ කියනවා. ඉතින් මේ වගේ ලාමක දේව හුණෙක් කුචු කුචු ගෑවොත් ඕං කියලා තියාපු කකුල පස්සට ගන්නවා. හුණා එපා කීවා. එතකොට මේ වගේ ලාමක දේවල් අදහන්න පුරුදු වෙච්ච අයට දෙවරු කල්පනා කළා, හපොයි හපොයි මිනිසුන්ට ගියේ කලදසාව. මේ මිනිස්සු මංගල කරුණු දන්නේ. ඊට පස්සේ මිනිසුන්ගේ මතගත්තු දෙවිවරු වැරදිවත් අදහස ඇති කර ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගාවට දෙවියෝ ඇවිල්ලා කීවා, දෙවියෝත් මිනිස්යෝත් මංගල කරුණු දන්නේ. භාග්‍යතුන් වහන්සේ දෙවියන්ටත් මිනිසුන්ටත් මංගල කරුණු වදාළ මැනව. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ 38 කරුණක් දේශනා කළා. අද අපි මෙහි පිරිතේදී මේ තුන් සූත්‍රයේ මංගල සූත්‍රයයි රතන සූත්‍රයයි කර්ම සූත්‍රයයි සජ්ජානා කරනවා. ඊට පස්සේ අපි රැය පහන්නනතුරු රතන සූත්‍රය සජ්ජානා කරනවා. එතන මේවෙන් අපි අදහස් කරන්නේ ආශිර්වාදේ. දැන් රතන සූත්‍රය ගත්තොත් රතන සූත්‍රය සම්පූර්ණයම තියෙන්නේ ත්‍රිවිධ රත්නේ ගුණ කිය කියා මෙත් සිත පැතිරීම. රතන සූත්‍රය, අපි රතන සූත්‍රය එක ගාථාවක් අපි ගමු. යංකිංචි විත්තං ගිදවා හුරංවා, මෙලව හෝ පරලව හෝ යම් කිසි වස්තුවක් ඇද්ද, සග්ගේ සුවායන් රතනම් ප්‍රණීතං, ස්වර්ගයෙහි යම් ප්‍රණීත වූ රත්නයක් ඇද්ද, නනෝ සමං අත්තේ තථාගතයන් වහන්සේ තරං වටිනා වස්තුවක් නෑ. වෙන නෑ. ඉදම්පි බුද්ධි රතනම් පණීත, මේ බුද්ධ රත්නේ ආනුභාවයයි. ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යානුභාවෙන් සිත්වේවා. කයන් විරාගං අමතම් පණීතං, රාග දේශමොක් සේකරන විරාගය ඇති කරන අමෘතය වූ ප්‍රණීත වූ යදජ්ජගා සක්‍යමුණී සමාහිතෝ, යම් නිවනක් සමාහිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ සේක්ද, නතේන ධම්මේන සමත්තිකින්චි, ඒ ධර්මයට සමාන කිසිවක් ලෝකේ නැත. ඉදම්පි ධම්මී රතනම් පණිත, මේ ධර්මරත්නය ඇති ප්‍රණීත භාවයයි. ඒ තේන සච්චේන සුවත්තියොත, මේ සත්‍යෙන් සිත්වේවා. එතන මන්ත්‍රයක්ද තියෙන්නේ? මන්ත්‍රයක් නැහැ. සෙත්වේවා කුමකින්ද? ඒ තියෙන සත්‍යින සුවත්‍යත, මේ සත්‍යින් සෙත්වේවා. ඉතින් මේ විදිහට අර්ථ ඔබට දැනගන්න පුළුවන්. මේ පාලියනොත් කියවෙනවා, සිංහලිනොත් කියනවා. හැබැයි ඊට පස්සේ දිග මහපිරිත ඉවරුණාට පස්සේ දිගටම කියවෙන්නේ පාලියෙන් විතරයි. ඉතින් පිරිත් ඉගෙන ගත්තාම තියෙන වටිනාකම ඒකයි පින්වතුනි. එහෙම වුණේ නැත්තම් පිරිතේ අර්ථය ගන්න බැරිය. අල්ලන්නේ තාලෙ. හින්දි සින්දු අහන්නේ අපි තාලෙ අල්ලලා. අර්ථය ගන්න බැරි නම් අල්ලන්නේ තාලෙ. හරි නෑ, හරි නෑ, ඔය තාලෙ හරි නෑ කියනවා. පිරිතේදී උමනා කරන්නේ අර්ථය. දැන් අපි දන්නවා සමහර අවස්ථාවලදී අර්ථේ පොඩ්ඩක්වත් කල්පනා කරන්නේ නැතුව තාලෙ කියනවා. තාලෙට බඩන්නේ, තාලේ හගෙන ඉන්නවා. නමුත් මේකේ වටිනාම දේ මොකද්ද? අර්ථේ. අර්ථ ව්‍යංජන කියන දෙක මේ ධර්මයේ මතුවෙන්න
හරි උපකාරයි. ඒ නිසා මේ පිරිත් කීම කියන්නේ පින්වත්නි අපේ ජීවිතවලට ලැබෙච්ච ලොකු ආශිර්වාදයක්. හැබැයි ඒක බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන එකක්. මේ පිරිතේ තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ මොවින් නිකුත් වූ බුද්ධ වචනය කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපි රතන සූත්‍රයේ තුන්යම් රැය මුළුල්ලේ සජ්ජායනා කරනවා. තුන්නම් රැය පහන්වනතුරු ඒ සජ්ජායනා කරද්දී ඒ රතන සූත්‍රයට කොතරම් මහානුභාව සම්පන්නද කියන්නේ. එදා ඒ විශාලා මහනුවර තිබිච්ච දුර්භික්ෂ බය දුරු වුණා, රෝග බය දුරු වුණා, අමනුෂ බය දුරු වුණා. ඒ වගේ ලංකාවේ දැන් පුරා තියෙන මිසදිටු බය, අසත්පුරුෂ බය, නැන්ද අසත්පුරුෂ බය, මිසදිටු බය, කුමන්ත්‍රණ බය මේ සිංහල දේශේ පුරා තියෙනවා. මේ අපගේ මාතෘ භූමිය දිහා දිවස් හෙලා බුදු ඇසින් බැලුවේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වජිරාසනයේ වැඩ ඉඳගෙන. වජිරාසනයේ වැඩ ඉඳගෙන උන්වහන්සේ බැලුවා මාගේ මේ බුද්ධ ශාසනේ පවතින්නේ කොහෙද? එතකොට බුදුරජාණන් වහන්සේට අර මහා විශාල මධ්‍ය දේශේ නෙමෙයි පෙවුනේ. පෙවුනේ මේ පුංචි දිවයින. සියලු බුදුවරුන්ගේ ශාසන පිහිටන දිවයින. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් මේ දිවයිනේ මිනිස් වාසයක් තිබේද? අනේ ඒ වෙද්දී බුදුරජාන් වහන්සේ දඹදිව, ඒ කියුවේ ඉන්දියාවේ, වජිරාසනයේ මත වැඩ ඉඳලා සම්බුද්ධත්වයට පත්වෙද්දී මේ ලක් පොළවේ මනුස්ස වාසයක් නැහැ. ඒ වෙද්දී මිනිස් කාලයක් ගෑවැමේ මිනිස්සු නැති වෙලා ගිහිල්ලා භයානක යකුන්ගේ රාජධානියක් මේ ලංකාදීපේ. බුදුරජාණන් වහන්සේ දම්සප්පවතුන් දේශනා පවත්වලා උරුවෙල් දනව්වට වැඩම කළා. සම්බුද්ධත්වයට පත් වෙලා නව මාසයක් ගත වූ තැන ලංකාවට වැඩියා. මයංගණයට වැඩියේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා මේ යකුන් මිනිස්සෙන්ට හිතවත් නැහැ, බුද්ධ ශාසනයට හිතවත් නැහැ. එහෙනම් මේ මිනිස් වාසයේ පිණිසත් බුද්ධ ශාසනයේ පිණිසත් මේ භූමිය යකුන්ගෙන් නිදහස් කරවන්න ඕනේ. අන්නේ යක්ෂ දමනයේ තමයි මයංගණයට වැඩියේ. මයංගණයට වැඩම කළ යක්ෂ දමණය කළ ලංකාවට පිරිත් ආරක්ෂාව දාලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩි. දේවනවතාවේ බුදුරජාණන් වහන්සේ වැඩියේ නාගදීපෙට ලංකාවේ. ඒ නයි වගේක් මුහුදේ නයි, ගොඩබිම නයි එකතු වෙලා විශාල යුද්ධයක්. මේ යුද්ධේ සංසිඳන බුදුරජාණන් වහන්සේ දැක්ක මේ නයි හිත පහදව ගන්නවා ශාසනය කෙරෙහි කියලා. යුද්ධේ සංසිඳවන්න තමයි නයින්ගේ යුද්ධේ සංසිඳවන්න වැඩියේ. ඒ වෙලාවේ යුද්ධෙට එකතු වෙලා හිටියා මණියක් එක කියන නාගරාජයා කැලණිය ඉඳලා නාගදීපෙ ගොහින්. ඒ වෙලේ මණියක් එක නාගරාජයා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, භාග්‍යතුන් වහන්සේ අනේ අපිත් ආරාධනා කරනවා මගේ රාජධානියටත් භාග්‍යතුන් වහන්සේ වඩින්න කියලා. බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 8 වසරක් ගිය තැන, ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා 5 වසරක් ගිය තැන තමයි නාගදීපෙට වැඩියේ. ඊට පස්සේ අවුරුදු 3ක් ගත වුණා නාගදීපෙට වැඩම කළා. ඊට පස්සේ මේ නාගපිරිස මනුස්ස වෙස්සරන් සවැත් නුවරට ගිහී, මනුස්ස වෙස්සරන් සවැත් නුවරට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ කලින් මතක් කරපු ආරාධනාව සිහිපත් කළා. අන්න බුදුරජාන් වහන්සේ වැඩියා. ඒත් මිනිස්සු නැහැ. බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන අවස්ථාවේ, පිරිනුවන් පාන දවසේ
විජේ රාජකුමාරය හත්සී අපිරිස ලංකාවට ගොඩ බැස්සා. බලන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසේ මහිමය පිරිනිවන් යහනේ සැතපී ඉන්නවා. කුසිනාරාවේ ඉන්දියාවේ සැතපී ඉන්න බුදු ඇසට පේනවා ලංකා භූමියට රාජකුමාරී පිරිසක් එක්ක ගොඩ බහිනවා. කලින් හිටපු වරින් වර මිනිස්සු ඇවිල්ලා තියෙනවා මේ රටට. හැබැයි මිනිස්සුන් අමනුෂ්‍ය කෑවා. බුදුරජාන් වහන්සේ දැක්ක මේ පිරිසට හානියක් වෙන්න පුළුවන්. සක්දිවිඳු ළඟ හිටියා. සක්දිවිඳුට කිව්වා අන්න ලාට රටේ සිංහබාහු කියන නරේන්ද්‍රයාගේ පුත්‍ර විජේබාහු කුමාරයා විජේ රාජකුමාරයා 700ක් පිරිසක් සමග ලක්දිවට ගොඩ බැස්සා. දේවේන්ද්‍රය ලංකාවේ මාගේ ශාසනය පිහිටන්නේය, ඒ නිසාවයි පිරිස රකින්ද. සක්දිවිඳු වෙලම ඒ වචනේ ඉෂ්ට කළා. උපුල්වන් දෙවියන්ට කිව්වා අන්න පිරිසක් ලක්දිවට ගොඩ බැස්සා, ආරක්ෂා කරපන්. අර පිරිස ලක්දිවට ගොඩ බැස්සා විතර මෙන්න ආකාශයෙන් එනවා තාපස වෙස්ගත් කෙනෙක්. ඒ උපුල්වන් දෙවියෝ ඇවිල්ලා පිරිත් නූල් බැඳිනවා. අන්න පිරිත් කිව්ව මේවා ආරක්ෂක නූල්, පිරිත් නූල් බැඳා. පිරිත් වැලි දුන්නා, පිරිත් පැන් දුන්නා, මේවා ආරක්ෂාවට තියාගන්න කියලා. දැන් අර 700ගේ මතේ පිරිත් නූල් බැඳලා, විජේ රාජකුමාරයා ගතේ පිරිත් නූල් බැඳලා. දැන් මේ යකින්නක් හිටියක් කුවේනි කියලා. යකින්නි දැක්ක මිනිස්සු ආවා. යකින්නි දාසිට කිව්වා උඹ ගිහින් අර මිනිස්සුන් රවට්ටම් වරින් කියලා. දාසි බැල්ලියෙකුගේ වේශයක් කරන් ආවා. විජේ රාජකුමාරයා එතන හිටියා. ඒ පිරිස එක්කෙනෙක් කිව්වා මේ බැල්ලියෙක් ඉන්නවා ඇවිල්ලා කිට්ටුව පහත ගමක් ඇති, මං ගොහින් බලන්නම් කිව්වා. රාජකුමාරයෙකු එකපාට යන්නපා දන්නේ නැන්නේ අපි මේ රටේ තත්ත්වය කියලා. යනකොට මනුස්ස වෙස් සර්ගන ඉන්නවා කපු කැට කැට කුවේනි. දැන් මේ පූ උගත්තු එක එක කතන්දර හදනවට. නමුත් ඇත්ත සිද්ධිය මේ. කුවේනි කපු කටි කට ඉන්නකට හිතුවේ මේ මනුස්ස දුවක් කියලා. ඇයි කියලා නෑ අපි මේ වතුර ටිකක් ගන්නට. ආ මේ තියෙන ඔය පොකුණ බැහැලා වතුර බොන්නට කිව්වා. මනුස්සයා වතුරට බැස්ස, වතුර බිව්වා. නෙළුම් කුලයක් හදාගත්තා, ගොට්ටක් හදාගත්තා, වතුර ගත්තා. ගොඩට ආව විතරයි කුවේනි කිව්වා හිටපියේ. දැන් තෝ මට ගොදුරක් කිව්වා විතරයි මිනිස්සයට හෙලවෙන්න බැරුණා යක්ෂ තේජසින්. කුවේනිට මිනිස්සයාව බිල්ලට ගන්න බෑ. ඇයි? හේතුව පිරිත් නූල් අතේ. කුවේනි කිව්වා අයින් කරපන් පිරිත් නූල්. අර මනුෂ්‍යයන් කලේ නෑ. හත් සියම හිර කළා. විජේ කුමාරයා බැලුව පිරිස ගියා ගියාමයි නෑ. රාජකුමාරයා ගියා හොයාගෙන යනකට පොකුණ තියෙනවා, පොකුණට බැහැලක් තියෙනවා, ගොඩට ඇවිල්ලක් තියෙනවා, අඩිපාර තියෙනවා. එතකොට විජේ රාජකුමාරයා යූරේ ඉඳගෙන බලන් ඉන්නවා මොකද්ද මේ උනේ කියලා. අතන ඉන්නවා දැන් ළඟ ඉන්නවා කුවේනි. කුවේනි කියනවා රාජපුත්‍රය පොකුණට බැහැලා පැන් වළඳන්ට. විජේ රාජකුමාරයා කල්පනා කළා රාජ තේජස තියෙනවනේ වංශවත්නේ. කල්පනා කළා මේනම් මිනිසෙක් වෙන්න බෑ. මං රාජකුමාරයෙක් බව මේ තැනැති දන්නේ කොහොමද? එහෙනම් මගේ පිරිස සංගවා තිබෙන්නේ මේකිමයි. එවෙලම කඩුව ඇදලා ගත්තා. කුවේනිගේ කෙහෙවල්ලෙන් ඇදලා ගත්තා. අදලන් කිව්වා බෙල්ල කපනවා තිගේ කියාපි ඇත්ත තියනේද මේ හැංගුවේ? වැන්දා අනේ මාව බේරන්න, මං මේ පිරිස දෙන්නම්, මේ රටත් අල්ලා දෙන්නම්, ස්ත්‍රී කෘත්‍යයත් කරන්නම්. එතකොට විජේ රාජකුමාරයා කල්පනා කළා මේ රටේ එහෙනම් මිනිස්සු නෑ.
එහෙනම් මේක මනුස්ස වාසයකට අපි හදාගන්න හොඳ රටක්. දැන් මේ යකිණි උදව් කරනවා නෝ. ඔන්න ඔහොමයි මනුස්ස වාසයේ පටන් ගත්තේ. ටික ටික අවුරුදු 200 ගානයි ගියේ බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 236 වෙද්දී හොඳ රජපාරපුරක් හැදිලා. ඔන්න අපගේ සිංහලයන්ගේ පරම ගුරු දෙවිදානන් මිහිඳු මහරහතන් වහන්සේ උතුම් මේ ධර්මය අරගෙන වැඩියා. එතකොට මේ රටේ හැබෑ උරුමකාරයෝ කවුද? තෙරුවන් සරණේ පිහිටි සිංහලයෝ. හැබෑ උරුමකාරයෝ. දැන් ඒ උරුමකාරයෝ අන්ත අසරණ වෙලා. එහෙනම් දැන් තියෙන්නේ පිහිට එදා යකින්නිට කන්ට බැරි වුණා පිරිතේ අනුභවයෙන්. එහෙනම් අදත් අපිට බේරෙන්න තියෙන්නේ පිරිතේ අනුභවයෙන්. ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් පරිත්‍රාණ ධර්ම රත්නේ අනුභවයෙන් මේ ලක්දිවේ සිංහලයන්ගේ මේ අවිනිශ්චිත භාවයේ නැතිවිලා බුද්ධ ශාසනය සිංහල ජාතියත් මාතෘ භූමියත් බොහෝ කල සුරකීවා. අප සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් පින්දහම් කරමින් සුවසේ වාසය කරන්නට මේ මහා පරිත්‍රාණ ධර්මයේ ආනුභාවයේ උපකාර වේවා. මේ පිරිත කෙරෙහි අපි ඇති කරගන්නා වූ චිත්ත ප්‍රසාදේ ආනුභාවයෙන් අපටද උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දැන් කවුරුත් කියන්න මං කිව්වහම මේ විදියට අපි පළමුව ඒ පිරිතට ආර්ධනා කරන ගාථා තියෙනවා. විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය පරිත්තම් බ්‍රූත මංගලං කියලා. ඒ කියන්නේ විපත් කරදර දුරවීම පිණිස සබ්බ සම්පත්ති සිද්ධියා සියලු සම්පත්තත් ලබා ගැනීම පිණිස සබ්බ දුක්ඛ විනාසා සියලු දුක් නැසීම පිණිස පරිත්තම් බ්‍රූත මංගලං මංගල වූ ඒ කියන්නේ උතුම් වූ පිරිත දේශනා කරන සීක්වා කියන එක තමයි ඒකේ අර්ථය. මා කිව්වට පස්සේ කියන්න කවුරුත් පළමුව සාදුකාරය පවත්වන්නේ. මා කිව්වාම කියන්න. විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාසාය පරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාසාය පරිත්තං බ්‍රූත මංගලං විපත්ති පටිබාහාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාසාය පරිත්තං බ්‍රූත මංගලං ති සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්තස්සවන කාලෝ අයං භදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි භගවාරං සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ දවනසේක විජ්ජාචරණ සම්පන්නවනසේක සුගතවනසේක ලෝකවිදුවනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවාවනසේක විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරිමතු
සිකිසපි නමතු සම්බබෝතානුකම්පිනෝ සදහම් එස්සති සොඳුරු සිරියති විපස්සී බුදුරජාණන්නට නමස්කාර වේවා සියලු සතුන්හට අනුකම්පායති සිකී බුදුරජාණන්නට නමස්කාර වේවා වෙස්ස බුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකුසන්දස්ස මාරසේනාපමද්දිනෝ සියලු කෙලෙස් නැති වෙරවීරියති වෙසබෝ බුදුරජාණන්නට නමස්කාර වේවා දසමරසේනාවදතෙද බිඳහල කකුසඳ බුදුරජාණන්නට නමස්කාර වේවා කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතු කස්සපස්ස නමතු විපමුත්තස්ස සබ්බදී කෙලෙස් බැහැර කළ බඹසර නිම කළ කෝනාගමන බුදුරජාණන්නට නමස්කාර වේවා හැම කෙලෙසුන්ගෙන් නොදින් මිදී ගිය කස්සප බුදුරජාණන්නට නමස්කාර වේවා අංගීරසස්ස නමතු සක්‍යපුත්තස්ස සිරිමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛාපනෝදනං ලොවේ සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසාවදාල යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන්නට නමස්කාර වේවා යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සිසුං තේජනාපි සුනා මහන්තා වීත සාරදා ඒ බුදුවරුලොව නිවනට වැඩිසෙන්මය හැම දේ ගැන සැබෑ තන්වය විදසුන් කළ සිග්මය ඒ නරෝත්තමයන් වහන්සේලා පිසුනු බස්නු පවසත්මය මහානුභාව සම්පන්නමය
සසර බිය නැතිසේක්මය හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං දෙවි මිනිසුන් අට හිත සුව සලසන ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ මහානුභාව සම්පන්න වූ හැම බියෙන් නිදහස් වූ බුදු රජාණන් වහන්සේට දෙවි මිනිසුන් නමස්කාර කරන්නාය ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ ඒ බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමි අතකෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවන්නා කේවල කම්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජභාසි මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනිපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වසන සේක එකල්හි එක්තරා දෙවියෙක් මධ්‍යම රාත්‍රියේ
මනස්කාන්ත පැහැයකින් යුතුව මුළු දෙවරම බබළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකන් පස්ව සිට ගන්තේය. එකන් පස්ව සිටියේ දෙවියා භාග්‍යවතුන් වහන්සේට ගාතාවකින් මෙසේ පැවසුවේය. බහෝ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං. බොහෝ දෙවි මිනිස්සුද සිතෝය මංගල කරුණු ගැන යහපත කැමති ඕනට උතුම් මංගල කරුණු ගැන පහදා දෙන්න මුනි දුනි. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. නරක අය නොම සුරද කලන මිතුරන් සමග නිතිය සුරද පිදිය යුත්තන් පිදුමද මේවා උතුම් මගුල් කරුණුය. පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත් සම්මාපනිධිච ඒතං මංගල මුත්තමං. යහපත් දැනක විසුමද පෙර කල පින් තිබීමද තමායා මග යාමද මේවා උතුම් මගුල් කරුණුය. බාහු සච්චංච සිප්පංච විනයෝච සුසිංඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං. බොහෝ දෙන උගත් බව නොයෙකුත් සිල්පදන් බව විනයකින් යුතු බව මනාකොට ඉක්මුණ බව සුභාසිත වූ යම්බසක් වෙද මේවා උතුම් මගුල් කරුණුය. මාතාපිතෝපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. මව්පිය උපස්ථානය අමෝදරුවන්ට සැලකුම
මැනවින් වැඩ කෙරුම මේවා උතුම් මගුල් කරුණුය. දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගලමුත්තමං. දන් පෙන් පිදීමද දාම තුල සිරීමද නෑයන්ට සැලකීමද නිවැරදි දේ කිරීමද මේවා උතුම් මගුල් කරුණුය. මහාකාරුණිකෝනාතෝ හිතාය සබ්බපාණිනං පූරිත්වා පාරමී සම්බා පත්තෝ සම්බෝධි මුත්තමං. ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං. ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දි වද්දනෝ ඒවං තුයිහං ජයෝතු ජයස්සු ජය මංගලං. සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛෝපසමින්තුතේ. සක්කත්වා ධම්මරතනං ඕසදං උත්තමං වරං පරිලාවෝපසමනං ධම්මතේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සම්මේ භයාවෝපසමින්තුතේ. සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංගතේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සම්බේ රෝගෝපසමින්තුතේ. අභීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු. මාතේ භවත්මන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ.
Bhavatu sabba mangalam Rakkantu sabba devata Sabba sanghanu bhavena Sada sotti bhavantu te Sadhu 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 Anita bhutani samagatani Bhummani vayani vantalikhe Sabbeva bhuta sumana bhavantu Ato pisakkacce sunantu bhasitam Tasmai bhutani samete sambe Mittam karote manusiya bhajaye Diva ca ratto ca haranti ye balim Tasmai nirankrita appamatta Yam kinchi vittam idavahurangva Sagge suvayam ratanam panitam Nano samang atti tatagatena Nidampi buddhe ratanam panitam Etena sacchena suvatti hotu Kayam viragam amatam panitam Yadajyaka sakya muni samayito Natena dhammena samatthi kinchi Idampi dhamme ratanam panitam Etena sacchena suvatti hotu Yam buddha setto parivanna isuchin Samadhimanan tarikanya mahu Samadhinatena samona vijjati Idampi dhamme ratanam panitam Etena sacchena suvatti hotu Ye puggalatta satam pasatta Chattari etani yugani honti Te dakkineya sugatassa savaka Ete sudinnani mahabbalani Idampi sanghe ratanam panitam Etena sacchena suvatti hotu Hinam puranam navannatti sambhavam Viratta citta ayatike bhavasmin Tekina bija virulli chanda Nibbanti dhira yathayam padipo Idampi sanghe ratanam panitam Etena sacchena suvatti hotu Yānīda bhūtāni samāgatāni Bhummāni vāyāni vāntalikhe Tathāgataṁ deva manusya pūjitaṁ Buddhaṁ namassāṁ suvatti hotu Yānīda bhūtāni samāgatāni Bhummāni vāyāni vāntalikhe Tathāgataṁ deva manusya pūjitaṁ
ධම්මං නමස්සාම සුවති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවති හෝතු ඒතේන සච්චේන සුවති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා සාදු සාදු සාදු